ආයුබෝවන් ඔබ මේ සූදානම් වන්නේ ඉංග්‍රීසි පාඩම් මාලාවේ දෙවන කොටසම පැසිව් වොයිස් නම් කර්මකාරක ක්‍රියා පද්ධතිය පිළිබඳ අවබෝධයක් ලබන්නයි ඒ නිසා ඊටාම ක්‍රමිකව තේරුම් ගැනීමේ ශක්තියක් ඇති කරගෙන අහුම්කන් දීලා එය ක්‍රියාත්මක කරන ආකාරය හොඳට තමයි මනසට තබාගෙන කතා කරන්නටත් ලියන්නටත් උදා ගන්න විටක ඒ හසරවන පිළිවෙත රැකබලා ගන්නට ඔබට මම මුලින්ම ආරාධනය කරමු. ඉංග්‍රීසි වලින් හැම ප්‍රකාශයක්ම පැසිව් වොයිස් වලින් ඉදිරිපත් කරන්න බෑ. ඒ වගේම තමයි සමහර ප්‍රකාශ ඉදිරිපත් කරන්න පුළුවන් ඔබට පැසිව් වොයිස් වලින් පමණ. මේක අවධාරණයෙන් තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම ස්වාභාවික සිද්ධියක් අප්‍රමාණික වස්තුවක් ගැන කතා කරන්න ලියන්න වෙනවා නම් අපිට පැසිව් වොයිස් ගන්නම වෙනවා. ඒක ඇක්ටිව් දා ගන්න බැහැ. උදාහරණයක් වශයෙන් ගන්නකෝ. පාසල් ජීවිතෙන් ගන්න. ඔබට අහන්න ඕන සීනුව නාද කළාද කියලා. දැන් මේකේ නාම පදයක් නැහැ සීනුව ගැන කතා කරන්න. මේ සිද්ධියේදී පැසිව් වොයිස් ගන්න ඕන. Has the bell been rung කියලා ඔබට අහන්න වෙනවා. ඒ වගේම තමයි ඔබට කියන්න ඕන මගේ පෑණි තීන්ත ඉවර වෙලා. එතකොට the pen has been run dry වෙන්නට ඕන. හොඳින් බලන්න මේක. Passive voice නිර්මාණයේදී හොඳින් හිතේ තියාගන්න හැම වාක්‍යයක්ම ඔබට passive voice වලින් කියන්න බෑ. ඒ වගේම සමහර වාක්‍ය තියෙන ඔබට passive voice මිසක active voice වලින් කියා ගන්නත් බැරි බව. බුද්ධිමත් ඔබ මේ ආකල්පෙ හොනේ හිතේ තියාගන්න. ඔබට මතකද මම කිව්වා හැම ක්‍රියාපදයකම කොටස් පහක් තියෙනවා කියලා. අවධාරණය මතක තියාගන්න පැසිව් වොයිස් වලට දාන්න පුළුවන් ඔබට ඒ කොටස් 8ටම past participle කියන ක්‍රියා රූපේ පමණයි. අහුම්කන් දෙන්නකෝ. active voice වල රටාවන් තියෙනවා 12ක්. පැසිව් වොයිස් සඳහා තියෙන්නේ 8යි. මේ 8 සඳහාම යොදා ගන්න ලබන ක්‍රියාපදයේ හැම විටකම past participle නැත්නම් අතීත කාලින කුදන්තයක්ම විය යුතුයි. මේ ගැන යොදාගෙන අදහස කාවත් ගන්න යනකොට ඔබට වෙනවා අවධාරණයෙන් යුතුව BWEN එකයි BEING එකයි යොදා ගන්න ආකල්පය. සිද්ධාන්තයක් වශයෙන් ගන්නකොට BEING being කියන ක්‍රියා රූපයේ යෙදෙන්නේ passive voice වල පමණක් කියන ආකල්පයත් ඔබේ මතකයේ තියෙන ඕන. ඔන්න අත්‍යවශ්‍ය කරන ප්‍රධානම නීති වේ කොටස. ඊළඟට යොදාගන්න ලබන ක්‍රියාපදයේ ආධාර කරගෙන ඒ වගේ සිංහල අනුවාදයේ ගන්න යනවනම් active voice වල සිංහල අනුවාදයේ ගන්නකොට මුලේ ඉඳලා අගට යන්නේ passive voice වල සිංහල අනුවාදයේ ගන්නකොට ඔබට අගේ ඉඳලා මුලට එන්නට ඕන. ඒකයිලා රටාවේ ස්වභාවය. ඒක නිසා ඒව ගන්න ගියාම ඔබ යොදා ගන්නා පිළිවෙත සැකසුම වාල්කීමෙන් යුතුව හිතේ තියාගෙන ක්‍රියාත්මක කරන්න වග බලා ගන්න. දැන් මම පාඩමට අවතීර්ණ වෙන්න යන්නේ. මෙන්න පැසිව් වොයිස් වල රටාවන් 8 මේකයි. සිම්පල් ප්‍රසන්ට්, ප්‍රසන්ට් කන්ටිනියස්, ප්‍රසන්ට් පර්ෆෙක්ට්, සිම්පල් පාස්ට්, පාස්ට් කන්ටිනියස්, පාස්ට් පර්ෆෙක්ට්, සිම්පල් ෆියුචර් සහ ෆියුචර් පර්ෆෙක්ට් යන රටාවන් 8 පමණයි ඔබට ගන්න පුළුවන්. එහෙමනම් ඔබට පැහැදිලි present perfect continuous, past perfect continuous, future continuous සහ future perfect continuous කියන රටාවන් 4 passive voice සඳහා යොදා ගැනීමේ ආකල්පයක් විග්‍රහයක් ඉදීමක් ලෝකේ කොහක්වත් නැහැ. දැන් බලන්න මේ පාඩම දිහා simple present වලින්. වර්තමාන කාලීන කොටස් තුන මෙහෙමයි. I eat some rice activating වෙනකොට passive වලට some rice is eaten by me වෙන්න ඕන. ඒ වගේම තමයි present continuous වෙනකොට I am eating some rice වෙනකොට passive වලදී some rice is being eaten by me වෙන්න ඕන.
එතෙන්දි B E I N G යොදා ගන්නම බලලා ගන්න ඕන. තර්ඩ් එක I have eaten sunrise. Passive voting. Sunrise has been eaten by me. Wellington. දැන් බලා ගන්න යන පිළිවෙත තමයි. මෙන්න අතීතයේ simple past word. Simple past word. I ate some rice වෙනකොට passive වලදී some rice was eaten by me වෙනවා. ඒ වගේම තමයි past continuous වලදී I was eating some rice එක passive වලදී some rice was being eaten by me වෙනවා. එතෙන්ටත් being being ගියා. Past perfect වලදී I had eaten some rice කියන active කොටස passive වලට some rice had been eaten by me වෙනට උනා. Past perfect continuous වලට passive voice නෑ. දැන් මම යන්නේ අනාගතේ. මතකනේ අනාගතේ දෙකයි තියෙන්නේ. Simple future වෙනකොට I will eat some rice. Passive වලදී some rice will be eaten by me වෙන්න ඕන. Future perfect වලට I will have eaten some rice වෙනකොට passive වලට some rice will have been eaten by me වෙන්න ඕන. ඒ උදාහරණ පිළිවෙත බලා ගන්න හොඳට පැහැදිලිව බලන්න තේරුම් ගන්න පුළුවන් මාතෘකාවක් මේක. ඒ යොදා ගන්න විදිහයි ක්‍රියාපද පරිපාලනය කරන ආකාරයයි කතා කරන පිළිවෙතයි ඔබ ඉතා පරිස්සමින් සකස් කරගත යුතු කාර්යයක්. දැන් මම ඔබට කියන්න ඕන පැසිව් වොයිස් හදාරනකොට ඔබට පාර්ට් ඔෆ් ස්පීච් එකේ කොටස් තියෙනවා පහක් අනිවාර්යයෙන්ම දැන සිටිය යුතුයි. ඔබ දකින්න ඕන නවුන් එකයි ප්‍රොනවුන් එකයි ප්‍රෙපොසිෂන් එකයි ඇඩ්ජෙක්ටිව් එකයි ආටිකල්ස් කියන මාතෘකා පහ මේ පාඩම කරේ බෙහෙවින් බලපානවා. බේසික් නොලෙජ් එක සකස් කිරීමේ ඉගෙන ගත්තා. ඉංග්‍රීසි නාම පදේ කොටස් පහක් තියෙනවා කියලා. ඒ කොටස් පහ තේරුම් ගත යුතුයි කොහොමද පරිහරණය කරන්නේ කියලා. ප්‍රොපර් නවුන් එකක්, කොමන් නවුන් එකක්, ඇබ්ස්ට්‍රැක්ට් නවුන් එකක්, මැටීරියල් නවුන් එකක්, කලෙක්ටිව් නවුන් එකක් කියනකොට ඒ වෙනස්කම් ඔබ තේරුම් ගත යුතුයි මේ පාඩම හරියට ඉල්පත් කරනවා නම්. මේකට නැතුවම බැරි පාඩමක් තමයි ප්‍රොනවුන් කියන එක. ඉංග්‍රීසියේ සර්වනාම හත එක්තරා පිළිගත යුතු නීතිමය පදනමක් මත වර්ණගීමක් කරනවා. මේ මතකයේ අවදි කරන්නකො. I, me, my, mine, myself. You, your, yours, yourself, yourselves. We, us, our, ours, ourselves. They, them, theirs, themselves. He, his, him, himself. She, her, hers, herself. It, its, itself. සර්වනාමය එහාට මෙහාට කරගන්න බැරි මාතෘකාවක්. ඔබ පැසිව් වොයිස් වලදී සර්වනාමය හදාරනකොට යොදා ගන්න විතක අනුවාදයට ගැලපෙන ආකාරයෙන් මේ කොටස් හදා ගන්නට ඕන. ඔබ ඒවයේ සිංහල තේරුම දැනගෙන ඉන්නවා නම් ගොඩාක් උඩ වැඩදායකයි. අයි කියන්නේ මම මාකෙන් සහ මට කියනකොට මී කියන්න ඕන. මයි මගේ මයින් මගේම myself මවිසින් සහ මා වෙනුවෙන් මේ විදිහට මේ සරුණාම හතම ක්‍රමිකව වර්ණගෙන ආකාරයත්
ඒවා අකුරු ගලපන්නටත් ඒවායේ සිංහල අනුවාදය තේරුම්ගෙන ලියන්න යදාමිනීදී ඒව ඉදිරිපත් කරන විලාශය ගැන හොඳ වැටහීමක් පළපුරුද්දක් මතකයක් ඔබ සතුව තියෙන්න ඕන නවුන් එකයි ප්‍රොනවුන් එකයි හැරුණම ලොකු සේවයක් කරන ප්‍රෙපොසිෂන් කියන නිපාත කියන මාතෘකාව ඉංග්‍රීසි නිපාත පද බොහොමයක් තිබුණා මේ පාඩමේදී ඔබ අවමශියේ නිපාත පද 10ක්වත් දන්න ඕන in on at by of සමග අනෙක් සියලුම කොටස් යොදා ගන්නට පාලනය කරන්න පුළුවන් වෙන විදිහට නිපාතේ යොදා ගැනීමේ ශක්තිය ඔබ හදා ගන්න ඕන ඔබ දන්නෝනේ නිපාත පදයකට එකම සිංගල් අනුවාදයක් අපිට වින් කරන්න බෑ අනික විශේෂත්වය අනික පටලවා ගන්න එපා ප්‍රෙපොසිෂන් එකයි කන්ජන්ක්ෂන් එකයි දෙක ප්‍රෙපොසිෂන් වලින් කරන්නේ වචන දෙකක් එකතු කරන එක ඒ වුණාට කන්ජන්ක්ෂන් වලින් කරන්නේ වාක්‍ය දෙකක් එකතු කරන එක ප්‍රධාන නීතියක් වශයෙන් සලකලා නිපාත පද දෙක කිසිම අවස්ථාවක ප්‍රකාශයක එකම තැන යොදා ගන්නට කාටවත් පුළුවන් කමක් නැහැ. ඒක ප්‍රබල නීතියක්. උන්න මේ දෙක ගියාට පස්සේ තමයි ඔබට එන්නේ ඇජෙක්ටිව් කියන මාතෘකාව. ඇජෙක්ටිව් කියවම ඔබ දන්නවා ඒ ප්‍රධාන කොටස් තුනකට බෙදී යනවා පොසිටිව්, කම්පරටිව්, සුපර්ලටිව් කියලා. तेरू गंड कथा कर पॉजिटिव अभी यदागन एक कथा कर कंपनी नितर दिन देहती अन्न सूपर टीवी को दुट वा वेगा मेघ अणुदे अणुदागंड दनीमेंगंट Good, better, best. Gamini is a good boy. Between Gamini and Mala, Mala is better. Sugat is the best in my class. Kine kuda mang katakre denne kuda vada vedi ganangan. Nithme padarmak me denne pahala venuva. සුපර්ලටිව් පරිහරණයේදී ඔබට ද කියන වචනේ අනිවාර්යයෙන්ම දාගන්න වෙනවා. නැත්නම් අදහස කාවත් දන්නත් බෑ. ප්‍රකාශ ඉදිරිපත් කරන්න පුළුවන් කවුරුත් නෑ. හොඳ මතක තියාගන්න. මට මුණ ගැහෙන විශාල ප්‍රමාණයක සිසුන්ගෙන් මම දකිනවා ආටිකල්ස් කියන අව්‍ය පද and there යොදා ගන්න පිළිවෙත හරියට වැටහිමින් කරන්න නැති විරසක් ගොඩාක් ඉන්නවා මම අසු කරන ගොඩාක් තරුණ පිරිසක් විශාල ප්‍රමාණයක් මම අසු කරන සතියකට පැසිව්ස් පාඩ යොදා ගන්න උසස් අධ්‍යාපනයේ ගන්න අයට රැකියාවන් වී නීති වලට ව්‍යාපාරික ඕනෑ පාකම් වලට මිල මුදල් පරිහරණය බැංකු ක්ෂේත්‍රය මේ වහා සම්බන්ධ වෙන විට बट पैसिव युद्धागण वे एंड युद्धागण उब धन सिटी युते ए वाट बट मून नमस्ता वेनो मत कर आर्टिकल तीन देखा एक एंड अनित ए अकुरा ए एन एन कैकाय टी एच ए एंड की नंग दिन कथा कर इक्के निक गन समान मम्मी पैली मकरसाफी नाम पदे मुलिम पेनी शब्द गात्राक्षर शब्द में लंगमेदी नाम पदे अप्युदा गण स्वर शब्द
ස්වර ඉංග්‍රීසි භාෂාව පහත් වෙනවා ඒ ඊ යෝ යෝ කියලා මේ අකුරෙන් පටන් ගත්ත හැම වෙලාවට සාමාන්‍යයෙන් අපිට ඇඳා නවත්තවල් නැහැ යුනිවර්සිටි කිව්වම යූ වලින් පටන් ගත්තට අපි කියන්නේ නැහැ මේක ඇන් යුනිවර්සිටි කියලා මේ පාසල් කාලේ යුනිෆෝම් එක ඔබ කියන්න ගත්තේ නැහැ ඇන් යුනිෆෝම් කියලා හැම රැකී රක්ෂා කරන ස්ථානවල ඔබ යූනියන් කියන එක පටන් ගත්තේ යූ අකුරෙන් වුණාට ඔබ කියන්නේ ගියේ නැහැ ඇන් යුනියන් කියලා මේවා හොඳට පොතපත කියවා තීරුම් ගන්නට ඕනා මම සීමා සහිත කාලයක් ගන්න නිසා විශාල ප්‍රමාණයක උදාහරණ දෙන්නේ නැහැ ඔබට ඒ නීතිමේ පදනමයි මම මේ කතා කරන්නේ වගවලා ගන්න ඕනේ වාරීට යොදා ගන්න කොහොමද කියන එක සමස්තයක් වශයෙන්ම දකින්න ඕන ඉංග්‍රීසි කතා කරන්න යනකොට ද කියන වචනය යොදා ගන්න තැන් තියෙනවා යොදා නොගන්නා තැන් තියෙනවා මේව මොනවද කියන එක හරියට නොදැන කතා කරන්න ගියාම තමයි අපේ ආදර තරුණ පරපුර වැරදි ආකාරයෙන් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. නීත්‍ය අනුකූල ඉගෙන ගන්න. පොත්පත් කියලා බලන්න. මොන වගේ අවස්ථාවන් වලද මම ද දාන්න ඕන? මොන වගේ අවස්ථාවන් වලද මම ද දාන්නේ නැත්තේ? I am going to the බරල් කියන්නේ නැහැ කවදාවත් ඔබ. ප්‍රපනවුන් එක්ක සමග සාමාන්‍යයෙන් අපි ද දාගත්තේ නැහැ හිතන්න. ඒ වුණාට ඔබට කියන්න පුළුවන් I am going to the Colombo market කියලා. මෙතන ද කියන වචනය ක්‍රියාත්මක වුණේ Colombo කියන නිමේ මාකට් එකටයි. එතෙන්දී Colombo කියන වචනය නාම විශේෂණයක් වශයෙන් ක්‍රියා කළා. විග්‍රහ කළ යුතු පාඩම මගේ තුන්වෙනි පාඩමේදී මම බලාපොරොත්තු වන ඉතා ප්‍රබලව උදාහරණ රාශියක් සමග මේ මතකයට එකතු කරන්නේවා. එතෙක් ඔබ පොතපතින් සාමාන්‍යයෙන් ස්පෙෂල් සකස් කරගත යුතුයි. එහෙම කරාට පස්සේ මේ කියන කරුණු එක්වරක් නෙමෙයි දෙවරක් තුන්වරක්ම සවන් දිය යුතුයි. ඒවයි ස්වභාවය එකවරක් දැකීමෙන් පමණින්ම ශිෂ්‍යයෙකුගේ මනස තැවරෙන්නේ නැහැ. පොතපත ඒ තරම් ගැඹුරට කියවලා එතන විශාල අත්දැකීමක් නැති ශිෂ්‍යයාට පසු වයසලින් එක පාටම් ගුඩේ නමාරි. මම ලෑස්ති ඔබට එක කියලා දෙන්න හරියටම යොදාගන්නේ කොහමද? මොන වගේ අවස්ථාන් වලදීද? ඒවැ මොනවද දැන සිටි යුතු ප්‍රධාන සිද්ධාන්තයන් කියන එක මම විස්තර කරනවා ඔබට මේ කොටසට හොඳට අහුම්කන් දීලා සියල්ල මතකේ තියාගත්තට පස්සේ. ඉතින් ඔබ මේ සවන් දෙමින් ඉන්නේ කොළඹ නිහාන්ස මෙහෙවන ඉංග්‍රීසි අධ්‍යාපනයේ පැසිව් වොයිස් කියන මාතෘකාව යටතේ අත්‍යවශ්‍ය කරන කරුණු කිහිපයක් මේ පිළිබඳව ඔබට ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මට ලියන්න මේ ගමු කොළඹ නිහාන්ස ඉංග්‍රීසි අධ්‍යාපන සේවය ගල්කිස කියලා ලියන්න එමත් නොවිනම් මට ටෙලිෆෝන් කරන්න මට SMS කරන්න 071 939 7788 එහෙමනම් ඊළඟ පාඩුවෙන් මම ඔබව නැවත මුණ කසන්නේ තාවකාලිකව මට සමු ගන්න අවසරයි